උමන්දාව ග්‍රීන් හට් එකට අපි මාස කිහිපයකට කලින් ගියා. ඉතින් ඔයාලට පෙන්වන්න මම vlog එකක් කළා. ඇත්තටම මට මේක edit කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මාස දෙක තුනක්ම මේක මගේ නිකම්ම phone එකේම තිබ්බා. හරි. ඉතින් මේ උමන්දාව ග්‍රීන් හට් එක අපි ගියේ කොල්ලු පිටියේ තියෙන එකට. ඉතින් මේ විදිහට commercial bank එක ඉස්සරහා තමයි ඒක තිබ්බේ. අපි කියාර බබත් ඔන්න අපිත් එක්ක ගියා උමන්දාවේ. ඇත්තටම මෙතනට මම ආවේ බබාට මාස 6න් කෑම පටන් ගන්න තිබ්බා. ඉතින් එයාට අවශ්‍ය දේවල් මොනා හරි මිලදී ගන්න තමයි මම මෙතනට ආවේ. ඉතින් එනකොට නම් මගේ උඩ ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ කොයි වගේ දේවල්ද ගන්න ඕනේ කියලා. මම හාල් වගේ දේවල් ගන්න තමයි විශේෂයෙන්ම ආවේ. ඉතින් එන්ට වෙච්ච ගමන්ම මෙන්න මෙතන තමයි අපිට හාල් තියෙන්නේ. මඩත වාලු, පච්ච පෙරුමාල්, කුරුළු තුඩ, බාස්මති අන්න ඒ වගේ දේශීය සහල් වර්ග ගොඩක් මෙතන මේ විදිහට පැකට් කරලා තිබ්බා. ඉතින් මෙතන තියෙන්නේ මොනාද කියලා මම ඔයගලන්ට මේ වීඩියෝ එකේ මේ විදිහට පෙන්වගෙන යනවා. මේ සයිඩ් එකේ තිබ්බේ අපිට එක එක බැදුම් ಜಾති. කරවල බැදුම්, හාල් නැසු බැදුම්, වම්බටු මෝජු අන්න ඒ වගේ ඒවා. ඉතින් පොල් තෙල් මේ පැත්තේ තියෙන්නේ බතල කරිය. බලමු පල්ල හැමනක් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අර්තාපල් බැදුම. ඒකේ ප්‍රයිස් එක රුපියල් 850ක් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ විදිහට ටින් කරලා තමයි තියෙන්නේ. ඇත්තටම රට යන කෙනෙක්ට වගේ මේක හරිම ලේසි නේද? ඔක්කොම හැම දෙයක්ම ලේසියෙන් අරගෙන යන්න පුළුවන්. දන්දිල කරිය, අඹ කරිය, අමුගස් ලබු කරිය. ඉතින් ඕගලන්ට මේක බලන් ඉදි තේරෙනවා හරිම වෙනස්ම කෑම ජාති තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ කොහොමද දන්නවනේ උමන්දාවේ හාමුදුරුවන්ගේ එක එක වෙනස් ජාති කෑමනේ තියෙන්නේ. මේ සයිට් එකේ තමයි පළතුරු තියෙන්නේ. ඉතින් ගස් ලබු, කෙසෙල් ගෙඩි, ජම්බු, නාරං පළතුරු ගොඩක් ජාති එතන තිබ්බා. මෙන්න මේ තියෙන්නේ නෙල් කටරරු. ඉතින් උමන්දාව කිව්වොත් නෙල් කටරොඩු කොහොම අමතක කරන්නද නේද? නෙල් කටරොඩු මලෙන් උපන් මොනින් රෑනේ. හරි. ඇත්තටම මෙතන තියෙන දේවල් ගැන අපි සමන්තවත් හාමුදුරන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කන්සෙප්ට් එකක් ගොඩ නගපු එක ගැන. මෙතන ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා, ඒ වගේම ගොඩක් කට්ටියට ජොබ්ස් තියෙනවා, මිනිසුන්ට හොඳ ආහාර ගන්න පුළුවන්, දේශීය ආහාර ගන්න පුළුවන්. ආහාර විතරක් නෙමෙයි මෙතන ගොඩක් ජාති තියෙනවා. බෙහෙත් ජාති, පර්ෆියුම් ජාති, සබන් අන්න ඒ හැම දෙයක්ම. ඉතින් මේ මොනක් තියෙන්නේ? මේ තියෙන්නේ මුරුංගා තේ. මුරුංගා ඇත්තට මම ආසයි. මම සමහර වෙලාවට බොනවා මේක. ඉතින් මම මෙතනත් මේ පැකට් එක බැලුවා මේක රුපියල් 600ක් වෙනවා. ඉතින් එක එක ජාති දේවල් ගොඩක් තියෙනවා. වැල් පැනල තේ, ඉරමුසු තේ. තිබ්බ දේවල් මටත් මතක නැහැ. මාත් මේ වීඩියෝ බලාගෙන තමයි දැන් මේ විදිහට වොයිස් ඕවර් කරන්නේ. ඉතින් අපි නිරෝගීව ඉන්න අන්න අපි හොඳ ආහාර කන්න ඕන. පිරිසිදු ආහාර, නිරෝගී ආහාර, වසවිස නැති ආහාර නේද? හැබැයි මොනා කරන්නද අපිට කන්න සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම වස ගහපු ආහාර. ඉතින් පුංචි පැටවුන්ට කෑම පටන් ගද්දි ඒගොල්ලන්ට හොඳ ආහාර දෙන්න ඕනේ, වසවිස නැති දේවල් දෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා තමයි මම ඉස්සරහ මෙතනට ආවේ. මම වීඩියෝ එක පටන් ගද්දි කිව්වා වගේ. හරි. මේ ඒරියාකේ තියෙන බෙහෙත් ಜಾති එක එක තෙල් වර්ග. ඉතින් මම කලින් කිව්වා වගේ හැම දෙයක්ම මෙතන තියෙනවා. ෂැම්පු, කන්ඩිෂනර්, සබන්. මේ තියෙන නිල් කටරළු සබන්. නිල් කටරළු වලින් හදලා නැති කෑමක් නැහැ නේද? හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ දේවල් අපිට එක්ස්පෝර්ට් කරන්න පුළුවන්, ලංකාවට හොඳ විදේශ විනිමයක් කරන් යන්න පුළුවන්. ඉතින් විදේශිකයෝ මේ වගේ දේවල් වලට ගොඩක් ආසයි. අන්න ඒක නිසා තමයි මම කිව්වේ හාමුදුරුවන්ගේ මේ කන්සෙප්ට් එක හරිම වටිනවා, හරිම සුපර්බ්. ඉතින් මේ වෙනකොට ඔගොල්ලෝ දන්නවනේ ලංකාවේ කිසිම දෙයක් නිෂ්පාදනය කරන්නේ නැහනේ. අන්න ඒ වගේ වෙලාවක ඇත්තටම වටිනවා නේද තමන්ගේ බ්‍රෑන්ඩ් එකක් මේ විදිහට අදාගෙන යන එක. ඉතින් මේ තියන්නේ ඖෂධීය තෙල් වර්ග. අපි මේ වීඩියෝ කරන්න ගියේ කොල්ලු පිටියේ තියෙන උමන්දාවකටනේ. හැබැයි මේ වෙනකොට කොට්ටාවෙත් උමන්දාව ස්ටෝල් එකක් තියෙනවා. මම ඒකටත් ගියා. ඒක තියෙන්නේ කොට්ටාවේ සතුසේ. ඉතින් ඒකෙන් මම බබාට මේ ළඟදී හබලපෙති, නූඩල්ස් අන්න ඒ වගේ කැම ටිකක් ගත්තා. මට මේ වීඩියෝ කරගෙන යද්දි තමයි ඒකත් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා මතක් වුණේ. ඉතින් මේ තියෙන කොණ්ඩෙට දාන්න පුළුවන් එක එක තෙල් වර්ග, හෙයා ඔයිල්,
ගොඩාක් වර්ගවලින් මෙතන එක එක ප්‍රඩක්ස් තියෙනවා. අන මේ සයිඩ් එකේ තියෙන්නේ තවත් බිස්කට් සහ රස කැවිලි මෙතන තියෙන්නේ. ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් අලුවා, පොල් ටොපි, මස්කට්, දොදුල් අන්න ඒ වගේ දේවල් තමයි මෙතන තිබ්බේ. වට්ටක්ක ටොෆි. තව කොකිස් දැක්කද? පාට පාට කොකිස් තමයි තියෙන්නේ. හැම දෙයක්ම පොඩි වෙනසක් එක්ක තමයි තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් දකින දෙයක් වලට වඩා පොඩක් වෙනසක් තමයි මෙතන තියෙන්නේ. අල කිරි ටොෆි. තව බලමු මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ දිවුල් මස්කට්. මං කිව්වේ අපි සාමාන්‍යයෙන් දිවුල් කනවා මිසක් දිවුල් වලින් මස්කට් කන්නේ නැහැ නේ ලේසියෙන් නේද? දිවුල් මස්කට් තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ වෙනස් දේවල් ට්‍රයි කරන්න, වෙනස් කෑම ගන්න, මේ උමන්දාව ග්‍රීන් හට් එකට එන්න. මම මේ කරන්නේ ස්පොන්සර්ඩ් ඇඩ් එකක් නෙමෙයි, බය වෙන්න එපා. මම ගියපු එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා විතරයි. මේ තියෙන්නේ පැපල් ජුජුබ්ස්. ගස්ල වලින් තමයි මෙන්න මේ ජුජුබ්ස් හදලා තියෙන්නේ. හම්මෝ, අපි මේ වීඩියෝ පටන් ගත්තේ කියර බබට කෑම පටන් ගන්නකොට. හරියටම කිව්වොත් මාස 6යි. ඉතින් ඔව්, අද වෙනකොට කියරට මාස 10යි. මම මාස 4කට පස්සේ තමයි මේ වීඩියෝ එඩිට් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ මම ආසන පැත්තක් චොක්ලට්ස්. මං විතරක් නෙමෙයි, කවුද කැමති චොක්ලට්ස් ගන්න නේද? ඉතින් චොක්ලට්ස් උත් මෙතන එක එක වෙරයිටිස් වලින් තිබ්බා. හොගලන්ට පේනවා මේ තියෙන්නේ ඩෙසිකේටඩ් චොක්ලට්, රට කජු චොක්ලට්, කජු මිල්ක් එක එක ජාතියෙන් තියෙනවා. කෝපි චොක්ලට්ස් උත් තිබ්බා. ඉතින් මම චොක්ලට්ස් නම් ඇත්තටම ගත්තේ නැහැ. හරි, අපි බලමු මේ තියෙන ඩෙසිකේටඩ් චොක්ලට් එක කීයද. ඔව්, එක රුපියල් 1000ක් වෙනවා. ඉතින් මම මේ ප්‍රයිසස් එක්ක ඔයගලන්ට මේ ඐම්ස් පෙන්නන්නේ ඔයගලන්ටත් පොඩි ඐඩිය එකක් ගන්න පුළුවන් හින්දා. ආමන් චොක්ලට් එක 1100ක් වෙනවා. මේ තියෙන්නේ මුරුංග චොක්ලට්. මුරුංග චොක්ලට් ජීවිතේට දැකලා නැහැ මම ඊට කලින්. 1150යි. ඔයාලා කාලා තියෙනවා මීට කලින් මුරුංග චොක්ලට්ස්? නැනේ. මෙන්න මේක. මේ තියෙන්නේ ඐස් ක්‍රීම්. මේ ඐස් ක්‍රීම්ස් ඔයගලන්ට එක එක ජාතියෙන් තමයි මෙතන තියෙන්නේ. චාකෝල් ඐස් ක්‍රීම් එකකුත් තිබ්බා. මේ තියෙන්නේ සිනමන්, ඊට අමතරව නිල් කටරු තිබ්බා, කෝපි, මාර කිව වගේ අඟුරු වලින් චොක්ලට්ස් තිබ්බා. ඒක නම් මං කෑවේ නැහැ. සල්ලි වේදම් කරලා අඟුරු වලින් කන්න මට හිතුන්නේ නැහැ. ඉතින් මං මෙතනින් චොක්ලට් එකක් නෙමෙයි, සෝරි, ඐස් ක්‍රීම් එකකුත් කෑවා. මේ තියෙන්නේ මැංගෝ. මේ තියෙන චාකෝල් මං කිව්වේ ඔයගලන්ට කළු පාටට තියෙන්නේ අඟුරු වලින් තමයි ඒ ඐස් ක්‍රීම් එක තියෙන්නේ. ඉතින් ඒක මං ටේස්ට් කළේ නැහැ. මේ එක කෝන් එකක් වගේ එකක් රුපියල් 100ක් වෙනවා. අනෙක් ටික රුපියල් 600ක්ද කොහෙද මට මතක විදිහට. ඉතින් ඔන්න මං හිතුවා අපේ ක්‍රිෂන් හන්සිලොග්ස් YouTube channel එකේ දිගටම වීඩියෝස් ටිකක් පෝස්ට් කරන්න. මොකද පහුගිය ටිකේම මට මේ channel එකට වීඩියෝස් දාන්න බැරි වුණා. ඉතින් මං දැන් හිතුවා පොඩ්ඩක් continuously videos upload කරනවා කියලා. ඉතින් හැමදාමත් වගේ මම ඕගොල්ලන්ගෙන් අහනවා කොයි වගේ videosද මම වැඩියෙන් දාන්න ඕනේ, ඔයාලා suggest කරන්නේ. ඒ කියන්නේ අපේ family vlogsද, අපි යන්නේ නැතෙන්ද මේ වගේ, එහෙම නැත්නම් බබාලා සම්බන්ධ දේවල්ද, එයාලගේ ප්‍රශ්න ගැන මොනවා හරි ඔයගලන්ට දැනගන්න, මම දන්න දේක් share කරගන්නද, අන්න ඒ වගේ ඔයගලන්ට පුළුවන්. අපේ ඔයගොල්ලෝ කැමති කොයි වගේ videosද කියලා පල්ලෙහෙන් comment එකක් දාන්න. ඉතින් මේ තියෙන වීඩියෝ එකේ ඔගොල්ලෝ බලන්න මෙතන තියෙන එළවලු ಜಾති. ඊට අමතරව මේකේ තියෙනවා passion fruit, ඊට අමතරව නෙල්ලි කෝලා, ඉතින් cold drinks side එක සහ මේකේ තව yogurt ඒ දේවලුත් තිබ්බා. මම හිතන්නේ මේ තියෙන yogurt නෑ නේද? ginger fresh. ඇත්තටම මට දැන් මතක නැහැ මෙතන ගොඩාක් ජාති තිබ්බෙහින්ද මොනවද තිබ්බේ කියලා. ඔයගලන්ටත් පේනානේ කොච්චර නම් දේවල් මෙතන තියෙනවද නේද? ඇලෝවේරා. මං ආසයි ඇලෝවේරා. සාමාන්‍යයෙන් මං කොහේ හරි ගියොත් නෝමල් කූල් ඩ්‍රින්ක්ස් බොනවට වඩා මං ආසයි ඇලෝවේරා ඩ්‍රින්ක් එකක් බොන්න. ඕනොත් එහෙමද? හරි, මේ තියෙන්නේ මොනවද කියලා මතක නැහැ. මේ තියෙන්නේ වියලි පොල්, වර්ණවත් පොල්. පාට කරලා තමයි මේ පොල් තියෙන්නේ. ඇතර මම මෙතනින් ගත්තා කොස් නූඩල්ස් එකක්. කොස් නෙමෙයි, කොස් ඇට නූඩල්ස් එකක්.
ඒක ඔගල් ගියොත් අරගෙන ට්‍රයි කරලා බලන්න. මට මතක විදිහට රුපියල් 350ක් වගේ වුණේ. ඒක හරිම රසයි. ඊට අමතරව මේ මම පස්සේ ඒක අපේ කියාරා බබටත් හදලා දුන්නා. එයත් ඒක ආසාවෙන් කෑවා. ඉතින් දේශීය නිෂ්පාදන වලින් තමයි මෙතන තියෙන හැම දෙයක්ම මේ විදිහට නිමා වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ මේ දකින්නේ කජු. කවුද ඉතින් කජු ගන්න අකමැති නේද? කජු ගන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් අටපට්ටමල කියන්න හොඳේ. මෙතනට ආවට පස්සේ බඩු ගන්න විතරක් නෙමෙයි, මෙතනම වාඩි වෙලා මේ තියෙන කෑම ට්‍රයි කරන්නත් ඔන්න ඔයාලට චාන්ස් එක තියෙනවා. ඉතින් එක එක જાති කෑම තියෙනවා. අපි බලමුකෝ මොනවද තියෙන්නේ කියලා. දෙකක්ම දෙන්නකෝ. පයිනපල් පයිනපල් කේක් එකයි. බනාන කේක් එකයි, පයිනපල් කේක් එකයි, නූල් කටවල ඔර පුඩින් මොලේ. එහෙමනම් අපි කෑම ටික කන්න පටන් ගත්තා. හරි. පේනන් කියර බබා බලන් ඉන්න විදිහ. ඕකේ ගයිස්. එහෙමනම් අදට අපේ මේ vlog එක අවසානයි. මේ තියෙන මම අර කියපු කොස් noodles එක. හරි. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන අපි ඉක්මනටම එන්න ඕගලන්ව හම්බෙන්න. එතකන් ඕගලන්ට පුළුවන් අපිට තියෙන ආදරේ කොහොමද පෙන්වන්නේ? ඕගලන්ට පුළුවන් comment එකක් දාන්න, අපේ channel එක subscribe කරන්න, අපි ගැන අනිත් යාළුවන්ට කියන්න. අන්න ඒ විදිහට ඕගලන්ට පුළුවන් අපිට ආදරේ කරන්න. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම ඔයගොල්ලෝ හම්බෙන්න යනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න ඕනේ හොඳේ. ආයි ඉක්මනටම හන්සේනවා ඔයගොල්ලෝ හම්බෙන්න. සුබ දවසක්.